Thank you. සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන්න කියන කිල්නවා. බොහොම ස්තුතියි. Honorable SM Morekar, you have 12 minutes. මුලසනේ ගරු මන්ත්‍රීතුමනි, දැන් මේ ආර්ථික මේ පනත එන වෙලාවේ අපි පැහැදිලිව කියන්න ඕන දැන් මේ මෙතන ආණ්ඩුවේ කතා කරන ඇමතිවරු ඔක්කොම කතා කරන්නේ නිකන් ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා ඉවරලා. දැන් උදෑසන මේ කවුද අපේ මේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව්වා රුපියල් ඩොලර් බිලියනයක් ගිය අවුරුද්දේ විදේශ මේ ඍජු විදේශ ආයතන අවිල තිනවා කියලා. මම මීට මාස 3කට කලින් මේ සභාවේදී ප්‍රශ්නයක් අහපු වෙලාවේ එතුමා මේ කවුද ඒ ආණ්ඩුවේ ඉන්න ආයෝජන ඇමතිතුමා කිව්වා අස්සම් ගහලා තිනවා හැබැයි තාම අවිල නැහැ කියලා. හැබැයි එතුමා කියනවා එතුමාලා මේ ඍණ කාලේ දැන් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුදුම කඩේ යෑමක් කියන්නේ. හරිද? මේ 2001 ආර්ථිකයේ ඔහොම වැටුණාම රනිල් වික්‍රමසිංහත් එක්ක අපි තමයි ආර්ථිකය ගොඩගත්ත කියලා ඉවරලා මං ආන ස්කයිලා එතුමා මට කියනවා ගණන් හිලව් සම්බන්ධ එතුමා එක්ක වාදරෙන්න එපාලු මං ආව ප්‍රශ්නේ උත්තර දුන්නේ නැහැ මෙන්න මං ඡාය රූපයක් පෙන්නනවා මෙන්න මේ මේ වගේ කට්ටිය තමයි ද රනිල් වික්‍රමසිංහ මහත්තයා වර්ණනා කරන්නේ මහදවල් මහ බැංකු ඔය මහ මුදල් මංකොල්ලේ ජනගත කළ මගේ අංකය අංක 16 කියලා මේව තමයි මහවැතිවර කරේ මට පුළුවන් මම මේ ළඟදී වොයිස් කට් බැලුවා හරිද ආණ්ඩුවේ ඉන්න පොට්ටු ඇමතිවරු රමේෂ් පදින අරුණම හැම එකම කිව්වේ රනිල් කියන්නේ මහ බැංකු හොරා කියලා ඉවරලා කටෙන්ද අදෝ මුකෙන් දැන් කතා කරන්න කියලා දන්නේ නැහැ අපේ නියෝජ්‍ය ඇමතිතුමාට මම මොකුත් කියන්නේ නැහැ මේ ඕනේ නම් කියන්න මම වොයිස් කට් එක දෙන්න හරිද රනිල් හිරේ දාන කන්ටින් දෙන්නේ නැහැ කියපු කට්ටිය රනිල්ට අකමැතිකම් දෙන්න මොලේ අමාරු නැහැ කියලා කියපු කට්ටිය හරිද මේ රනිල් මේ රටේ ආර්ථිකය මේ කඩාවැටලා රට වික්කයි කියන කට්ටිය හරිද මේ 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 කට්ටියම තමයි දැන් ඔක්කොම මේ අවුරුදු දෙකෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා ඔක්කොම ප්‍රශ්න විසඳුවයි කතා කරනවා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මහ ලොකු ජාත්‍යන්තර ආර්ථික ඔස්තාර්ලා ගිය අවුරුද්දේ සිංගප්පූරුවේ ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 140යි හරිද ඉන්දියාව ඩොලර් බිලියන 70යි වියට්නාමේ ඩොලර් බිලියන 28යි තායිලන්තය ඩොලර් බිලියන 20යි අපිට ජාත්‍යන්තර පොරවල්ල නායකත්ව දෙන රටට ඩොලර් බිලියන 0යි ඩොලර් බිලියන 0යි ගිවිසුම් අස්සකම් කරගෙන අතපාරකට ඇවිල්ලා නැගිය වෘද්දට ඉතින් ඒ නිසා මේ මේ කරන්නේ තනිකර ප්‍රෝඩාවක් දැන් මේ මේ ආර්ථික පනතට IMF ගිවිසුම මේකට දාලා තියෙනවා මොකටද දාලා තියන්නේ තමන් පරදින බව දැනගෙන ඊළඟට ආණ්ඩුව ගන්න එකට කෙලවන්න හරිද තමන් පරදින බව දැනගෙන ඊළඟට ආණ්ඩුව ගන්න කටින් කෙලවන්න දාලා තියන්නේ අපි හැබැයි එකක් කියන්න කැමති ඔය මේ විකෘති පාර්ලිමේන්තුව ඇතුළේ දාලා මොනවා සම්මත කරත් සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට ජනාධිපතිවරණය අපි ජයග්‍රහණය කරාම මේ විකෘති පාර්ලිමේන්තුව විසිරුවලා බහුතර ජයග්‍රහණයක් ගත්තයින් පස්සේ ජනතා මතයක් තියෙන ආණ්ඩුවක් එක්ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි මේක නැවත සාකච්ඡා කරනවා කියන කියනවා. මොකද හේතුව දැන් මූල්‍ය අරමුදලත් දන්නෝ මේ ජනමතයක් තියෙන පාර්ලිමේන්තුව නෙමෙයි මේක. විකෘති බහුභූතිය මේක. මේ බහුභූතිය තමයි විචුර්ණ ගහන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ ආර්ථික පනත් ගේනවා කියලා BOI එක අහෝසි කරලා BOI එක අහෝසි කරලා තමන්ගේ මේ ජුන්ටාව දාගෙන ගුණ්ඩුව තමයි මේක ගහන්න හදන්නේ. මම කියන්න මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි හිල්ටන් හෝටලය ගිය අවුරුද්දේ තක්සේර කරලා තිබ්බේ ඩොලර් මිලියන 124කට. දැන් අපිට ආරංචියක් එනවා. අපිට ආරංචියක් එනවා. ඒක ගැන පැහැදිලි කිරීමක් කරන්න ආණ්ඩුවට අයිතිය තියෙනවා. ඩොලර් මිලියන 55කට වැඩේ ඉවර කරන්න ලියන්නේ. හරිද? එතකොට මේ ඩොලර් මිලියන 20ක් පගාව ගහන්න හදන රීරි යකා කවුද? ජනාධිපති කාර්යාලයේ ඉන්න රීරි යකා කවුද? හරිද? රටට රජයට එන්න ඕන 124න් හරිද 55කට අඩු කරලා හරිද 55කට අඩු කරලා තමන්ගේ සාක්කුවට 20ක් දා ගන්නවා. මේ විදිහම තමයි මේ හදිසි මිලදී ගැනීම හරහා මේ තෙල් වලින් ගැව්වේ, ගල්ලංගුරු වලින් ගැව්වේ, ගෑස් වලින් ගැව්වේ. ඒ නිසා අර්බුදේ නුත් මහදවාලේ හොරකම් කරන මේ ආණ්ඩුව මේ වගේ පනත් ගෙනල්ලා මේ අන්තිම කාලේ තමන්ට අයිති නැති වැඩක් තමන්ට ජනමතයක් නැති වැඩක් මේක මේ අලුත් ආණ්ඩුව කළ යුතු වැඩක් මේ වෙලාවේ මේ කියන්නේ තක්කඩි ගමටයි කියන එක අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි දැන් මේ අපි ආහන ආණ්ඩුවේ ඇමතිවරුගෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මහ බැංකු හොරා නෙමෙයිද? අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු හොරා නෙමෙයිද? ඕගොල්ලෝ කියපු විදිහට අපි නම් කිව්වේ නෑ. හරිද? ඕගොල්ලෝ කියපු විදිහට එතුමා ඒව නෙවෙයිද? දැන් සුද්ධ වෙලාද තියෙන්නේ? ක්ලියර් වෙලාද තියෙන්නේ? ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන මේ ප්‍රෝඩාකාරී වැඩවලින් ගොඩ යන්න බෑ. මේ වගේම තමයි දැන් මේ තව වැඩක් කරනවා. හරිද? තව වැඩක් කරනවා. දැන් මේ කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා. අධිකරණ ඇමතිතුමයි ජනාධිපතිතුමයි විදේශ ඇමතිතුමයි එකතු වෙලා මේ කොවිඩ් කාලේ
අවිද්‍යාත්මකව බලෙන් මෘතදේහ ආදාහනය කිරීම පිළිබඳ සමාව ඉල්ලලා. පළමුවෙන් කියනවා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ හිටියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ තීරණය ගත්ත කැබිනට් මණ්ඩලයේ අලිසබ්රි හිටියේ නැද්ද? අලිසබ්රි හිටියේ නැද්ද? ඒ වෙලාවේ කට කොහෙද තිබ්බේ? මේව ප්‍රශ්න කරන්න. එතකොට අධිකරණ ඇමතිතුමා හිටියේ නැද්ද? එතකොට මේක කරන්න හදන්නේ මොකද්ද? මේකෙන් රාජපක්ෂලාව සුද්ධ කරලා රාජපක්ෂලාව මේක ක්ලීන් කරලා නිලධාරීන් පිට පටවන එක. එතකොට මං අහනවා කවුරු හරි මේ නිලධාරීන් මේකට උපදෙස් දුන්නා නම් විද්‍යාත්මක හේතු වලින් තොරව තීරණේ ගත්තම නිය කොහොමද ගත්තේ? එතකොට ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු මිනිස්සු මොනවද කරේ? එතකොට දැන් මේ සමාව ගැනීම හරහා මොකද කරන්න හදන්නේ? මුස්ලිම් ජනතාවගේ චන්දමංගල කරන්න පුළුවන් කියලා හිතාගෙන. ඒම මේ රටේ මුස්ලිම් ජනතාව එච්චර මෝඩයෝ ගන්නට දාන්න එපා. ඒ වේදනාව ඔච්චර පොඩි දෙයකට දාන්න එපා. ඒකේ වන්දිය හම්බෙයි. ඒකේ වන්දිය හම්බෙයි. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ඕගොල්ලෝ සමාව ඉල්ලන්නේ ඇත්තටම නම්. එහෙනම් මේකේ සැබෑ වරදිකරුවන් කවුද කියලා හොයන්න ඕන. ඒගොල්ලන්ට දඬුවම් දෙන්න ඕන. ඒ වගේම වින්දිතයන්ට වන්දි ලබා දීමට කටයුතු කරන්න ඕන. මොකද ඒ කට්ටියට ඒව ගැන හැඟීමක් නැහැ. මැරිච්ච මිනිසුන්ගේ පවුල් වල අය තමයි ඒවයින් විඳවන්නේ. මේ මේ බලෙන් ආදාහණය කිරීම අවිද්‍යාත්මක කරලා ඒක වෙනුවෙන් කඩේ ගිය හැටි මතකයි. මට මතකයි මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි මේ කියන කට්ටිය කවුරුවක්වත් උද්ඝෝෂණය කරන්නවත් පාර්ට්වත් බැස්සේ නැහැ. මේ JVP රතුමල්ලිලවත් බැස්සේ නැහැ. හරිද? ඔක්කොම මේ විරුද්ධ වුණේ රාජපක්ෂලා ජාතිවාදී හදනකොට ආගම්වාදී හදනකොට JVP රතුමල්ලිලා ඔක්කොම මේ ඒවර ඔඩු දුවන්න ඉඳලා බලන් හිටපු කට්ටිය දැන් ඇවිල්ලා මේ සෝකාලාප දෙනවා. හරිද? ඒ නිසා අපි තමයි එළියට බැස්සේ. එළියට බැහැලා විරුද්ධව සටන් කරේ මේකට. ගෝඨාභය රාජපක්ෂගේ මේ දරුණුතම කාලේ එයාට තුනෙන් දෙක බලයක් තියෙන කාලේ අපි විතරයි එළියට බැස්සේ. ඒ වගේම අපි කියන්න ඕන අපි උත්සාහ කරලා අන්තිමේදී මම අපේ මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට මම මෙතෙක් නොකියපු කතාවක් කියන්නම්. දවසක් මම ටෙලිෆෝන් කරා. ටෙලිෆෝන් කරලා මම ඇහුවා අගමැතිතුමාගෙන් මේ ගරු අගමැතිතුමා දැන් කොවිඩ් වතුරෙන් බෝ වෙනෝනේ. ඇයි මේ ඔක්කොම ප්‍රශ්න කොළොන්නාවට ගේන්නේ කියලා ඉවරලා. එතුමා මගෙන් ඇහුවා මට කියපු වචනේ මෙතන කියන්න බෑ මම වැදගත් විදිහට කියන්න. ඔබතුමාලා කුණු කන්දක් ගෙනත් දැම්මා. දැන් ඔක්කොම කොවිඩ් රෝගීන් ටික IDH හොස්පිටල් එකට ගෙනත් දැම්මම ඒ හොස්පිටල් එකේ වතුර කොළොන්නාවේ කාණු දිගේ ගියාම මුළු කොළොන්නාවම සර් කොවිඩ් එනවනේ. ඊළඟට නර්ස් නොනලා ඉන්නේ කොළොන්නාවේ බෝඩ් වෙලා කොවිඩ් එනවනේ. එතුමා මට කිව්වා කචල් දාන්න එපා කචල් දාන්න එපා මේ මම මොනාරි කරන්නම් කියලා. එතකොට මම එතුමාගේ ඉල්ලීම කරා එහෙනම් ඉස්සෙල්ලාම වැක්සින් එක දෙන්න කියලා. ඊට පස්සේ නැවත වතාවක් මම එතුමාට කතා කරා. කතා කරලා මම කිව්වා සර් මේක වැරදි මේක දැන් නම් මිනිස්සුත් එක බහින්න වෙනවා කියලා. එතුමා කිව්වා පොඩ්ඩක් ඉවසන්න කියලා. ඊට පස්සේ ඉම්රාන් ගන්න අගමැතිතුමා ආවිල්ලා ඉන්න වෙලාවේ මම ප්‍රශ්නේ අහන්න හැදුවා. ඇහුවාම කතානායකතුමා මාව වාඩි කෙරුවා. ඊට පස්සේ මහින්ද මහත්තයා කිව්ව නෑ නෑ අහන්න දෙන්න කියලා. අහන්න දීලා තමයි එතුමා කිව්වා නෑ අපි භූමි දානය කරන්න අවස්ථාව දෙනවා කියලා. එහෙම කියලා ඉවරලා මම මේ පාර්ලිමේන්තුවෙන් එළියට යද්දි ගම්පහ දිස්ත්‍රික්කේ නියෝජනය කරන පෝට්ටුවේ මන්ත්‍රීවරයෙකුයි ගම්පහ දිස්ත්‍රික්කේ නියෝජනය කරන පෝට්ටුවේ මන්ත්‍රීවරයෙකුයි මට පල්ලෙහාදී කිව්වා ඔයා මාව අපිව කෑවා අපේ දේශපාලන ඉවරයි දැන් මේක මෙහෙමයි කියලා. එතකොට ඒ මන්ත්‍රීවරිය කිව්වා ඒක මේ අගමැතිතුමාගේ පුද්ගලික මතය කියලා. මං කිව්වා කොහමද අගමැතිතුමා පුද්ගලික මතය ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තුව තුළ? ඒක රජයේ මතය කියලා. මට හොඳට මතකයි ඒ මන්ත්‍රීවරිය මාධ්‍ය හමුවක් තියලා කිව්වා මේක පුද්ගලික මතය කියලා ඉවරලා. ඒ විදිහට ජාතිවාදයේ ව්‍යාප්ත කරපු ඒ විදිහට ජාතිවාදයෙන් ජීවත් වෙච්ච ඒ විදිහට ජාතිවාදයෙන් දේශපාලනය කරපු කණ්ඩායමක් එක තමයි දැන් මේ ජනාධිපතිතුමා ඉන්නේ. ඉතින් ඒ නිසා ඕම සමාව ඉල්ලලා අනේ මුස්ලිම් ජනතාව දැන් අනේ හරි සතුටු වෙයි අපිට ඡන්ද දෙයි කියලා හිතනවා නම් ඒක ගොංකම මෝඩකම නරි මෝඩකම කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඉතාලම පැහැදිලිව කියන්න ඕන මූලාශ්‍රයේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ කට්ටිය ඉන්නේ මේ දවස්වල පිස්සුවෙන් වගේ ඉන්න ආණ්ඩුවේ කට්ටිය. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන පිස්සුවෙන් වගේ. ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිස්සුවෙන් වගේ. හරිද? කථානායකතුමා ලියුම් ගහන්නේ කපටි කමින්. දැන් මම දැක්කා මේ පොලිස් ප්‍රතිපත් කරන එක සම්බන්ධ කථානායකතුමා ඇඟ බේරගෙන තමයි ලියුම ගහලා තියෙන්නේ. හරිද? කථානායකතුමා දාලා තියෙන්නේ දෙදෙනා ඇබ්සන්ට් වෙච්ච දෙදෙනා විරුද්ධ බව සලකන්නේ නම් I may have 2 more minutes. හරි හරි. විරුද්ධ බව සලකන්නේ නම් ඒ අනුව මට තීරක ඡන්දය මේ පාවිච්චි කරන බලයක් තිබෙනවා නම් හරිද තිබෙනවා නම් මම මෙන්න මෙහෙම දෙනවා කියලා. හැබැයි ඒ ලියුම පදනම් කරගෙන තමයි ජනාධිපතිතුමා ගහලා තියෙන්නේ. දැන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගය දුන්නයින් පස්සේ කැබිනට් මණ්ඩලය ගැන සාකච්ඡා කරන්න. මොන මගුලටද කැබිනට් මණ්ඩලය? කැබිනට් මණ්ඩලයට පුළුවන්ද මේ උස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව වෙනස් කරන්න? ශ්‍රේෂ්ඨාධිකරණය දුන්නු තීන්දුව අභිභවා යන්න. ඒ නිසා අපි පැහැදිලිව කියනවා
ලාම්පුව නිවෙන්න කිට්ටු නම වැඩියෙන් පත්තු වෙනවා වගේ තමයි මේ ආණ්ඩුව හැසිරෙන්නේ. ඒ නිසා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා ව්‍යවස්ථාව මේ කඩන වගන්ති වලට සහයෝග දීලා මේ නිකන් ඉල්ලම් කන්න යන්න එපා. ඒක අපි පැහැදිලිව කියන්න ඕන. මොකද හේතුව පැහැදිලිවම අපි සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුණාම මේ සියල්ලම හොයනවා. මේ සියල්ලම හොයන විතරක් නෙමෙයි තරාතිර මොනබලා හැම කෙනාටම දඬුවම් දෙනවා. මම දැක්ක අපේ හර්ෂඩ් සිල්වා මන්ත්‍රීතුමා කම්ම මුදල් කමිටුවේ සභාපතිවරයා විදිහට එතුමා කරන්නේ කථානායකතුමා විසින් පවර පුරාජකාරියක්. මට එතුමා කියපු පරිදි සුමාන 3ක් VFS ගනුදෙනු සම්බන්ධව සමාජික මන්ත්‍රීවරුන්ට අදහස් දක්වන්න තියෙද්දි ඔය එක්කෙනෙක්වත් අදහස් දක්වන්නේ නැතුව මන්ත්‍රීවරු 3 දෙනා මං හිතන්නේ රාගවඩ් සහ මේ 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 හකීම් මන්ත්‍රීතුමාත් ඒ වගේම මේ මහින්ත දිසානායක මන්ත්‍රීතුමා අදහස් දෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඇවිල්ලා ජනාධිපතිතුමා බැන්නයින් පස්සේ මෙතන ඇවිල්ලා දෙස්තවල් තියෙනවා. හර්ෂඩ් සිල්වර් තර්ජනය කරනවා. හරිද? එහෙම අපි එකක් කියන්න ඕන. හර්ෂඩ් සිල්වර් තර්ජනය කරාම හර්ෂඩ් සිල්ව තනියම නෙමෙයි ඒකට මූණ දෙන්නේ. සමග ජන බලවේග කණ්ඩායමත් එක්ක අපි එතුමා එකට ඉන්න වේ වෙනුවෙන්. ඉතින් ඒක තේරෙන්නේ නැහැ. අනිකනේ බොරු චණ්ඩිපාඩ් දාන්න එපා. තව සති 7යි. සති 7යි ගන්න ආතල්යක් ගන්න අපිට කමන්නේ රටට කෙලවන්න එපා. අපිට කමන්නේ ඕන ආතල්යක් ගන්න රටට කෙලවන්න එපා. හැබැයි රටට කෙලවුවොත් ඒ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් පිටුන ආණ්ඩුව තුළ තරාතිර මොනබලා හැම කෙනාටම දඬුවම් ලබන්න වෙනවා. ඒකට මූණ දෙන ලෑස්ති වෙලා ඉන්න කියලා කියමින් මගේ කතාව අවසන් කරනවා. Honorable Ashok Abesinghe, you have 9 minutes. Order please.